ඉතින් ඔයාලා හැමෝම අපේ රෝඩ් සූම් channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි එක්ක සම්බන්ධ වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. අපිව view කරපු, subscribe කරපු, like කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා දැකලා ඇති අපේ channel එකේ අපිට තියෙන්නේ Toyota Prado 150 TX diesel වාහනයක්. අපි ඇත්තටම මේ රෝඩ් සූම් කියන channel එක නිර්මාණය කරෙත් අපි වාහනේ ගන්න ගත්තට පස්සේ තමයි ඉතින් ගොඩක්ම ඒ වාහනේ සම්බන්ධ වීඩියෝස් දාන තමයි අපි රෝඩ් සූම් කියන channel එක හැදුවේ. ඉතින් මේ තියන්නේ අපේ ඒ Toyota Prado Jeep එක. අපි හදාගන්නේ මේ වාහනේට Adblu add කරන්න. Adblu කියලා කියන්නේ වායුගෝලයට නිකුත් වන හානිකර වායුන් අවම කිරීම සඳහා SCR ඒ කියන්නේ selective catalytic reduction තාක්ෂණයේ සහිත වාහනවල භාවිතා කරන ඩීසල් පිටාර තරලයක්. ඉතින් මේක දියරයක්. අපි මේක දැන් ඒක අපේ වාහනයට ඇතුළත් කරන්න තමයි ලැස්ති වෙන්නේ. මේක ඇත්තටම අත්දැකීම් නැති කෙනෙකුට කරන්න බෑ. ඉතින් අත්දැකීම් තියෙන කෙනෙක් කරන්න ඕනි. අපේ ඇත්තටම සැමීට මේ ගැන අත්දැකීම් තියෙන හින්දා එයා තමයි මේක දැන් මේ ඇඩ් කරන්නේ. සාමාන්‍යයෙන් ඩීසල් වාහනයක් මේ SCR තාක්ෂණයේ තියෙන වාහනයක් කිලෝමීටර් 7000ක් විතර දිව්වට පස්සේ මේ Adblu වාහනයට ඇඩ් කරන්න ඕන. ඒක වාහනේ ඉන්ඩිකේට් කරනවා. එතකොට අපි වාහනයට Adblu ඇඩ් කරන්න ඕනි. දැන් අපි මේ බෝතලේ තියෙන Adblu ඔක්කොම මේ දියරය අපි වාහනයට ඇඩ් කරන ගමන් ඉන්නේ. මේකේ ඔක්කොම අපි ඇඩ් කරන්න ඕන. ඒක කරලා ඉවර වෙලා අපි අද ඇත්තටම මේක විශේෂ තැනක තමයි මේ Adblu ඇඩ් කරන්නේ. ඊ තමයි අපි වෙනදට වාහනේ හොදන තැනට ගෙනලා තමයි අපි මේ Adblu එක ඇඩ් කරේ. ඇඩ් කරන්නේ මොකද ඊට පස්සේ අපි ලෑස්ති වෙන්නේ අපේ වාහනේ හොදන්න. අපි සමහරක් වෙලාවට අපි වාහනේ හොදන්න ඕන වුණාම අපි වාහනේ හොදන තැනකටත් දානවා. එහෙම නැත්නම් අපිම වාහනේ හොදන තැනකට ගෙනල්ලා අපිම වාහනේ හොදගෙන අවස්ථා තියෙනවා. ගොඩක් ලාට අපි කාර්යබහුල නැත්නම් අපි ඇත්තටම අපිම ඇවිල්ලා වාහනේ හොදන එක හරි විනෝදජනකයි. ඒ නිසා අපි හුඟක් වෙලාවට ඇවිල්ලා අපි වාහනේ හොද ගන්නවා. හැබැයි අපි ඒක ශ්‍රී ලංකාවේ අපි වාහනේ හොදන ක්‍රමයට නෙමෙයි මෙහි හොදන්නේ. වාහන හොදන්නම වෙනම විශේෂ තැන් තියෙනවා. ඉතින් අපි එතෙන්ට ගෙනල්ලා තමයි වාහනේ හොදන්නේ. සාමාන්‍යයෙන් අපිම වාහනේ හොදන ගන්නකොට අපිට ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. අපි වාහනේ වෙන තැනකට දාලා හොදනකොට අපි ඇවිල්ලා හොදනවා වගේ ලොකු තුන් ගුණයක් විතර වගේ ගෙවලා තමයි අපි වාහනේ හොද ගන්න ඕන. ඉතින් අපි ලැබෙන අත්දැකීම් සහ ඔක්කොමත් එක්ක හරිම විනෝදජනකයි අපිම ඇවිල්ලා වාහනේ හොදන එක. ඒ නිසා අපි සමහරක් වෙලාවට අපිම ඇවිල්ලා අපේ වාහනේ හොදනවා. ඉතින් අපි දැන් Adblu ඇඩ් කරලා ඉවර වෙලා අපි මේ විදිහට කාර් වොෂ් මැෂින් එකට අපි දැන් මේ වාහනේ දානවා හොදන්න. මොකද ඇත්තටම අපිට අද සීතල දවසක් හින්දා අපිට අතින් හොදන්න බෑ හිතුණා. මේ වාහන හොදන තැන හරිම විශේෂයි. මොකද මෙතන අපිට ඇවිල්ලා අපිම වාහනේ හොද ගන්න පුළුවන්. ගොඩක් අය මෙතන ඇත්තටම අපිම තමයි ඒ තමන්ම තමයි වාහනේ හොදන්නේ. මෙතන ඒ වාහනේ හොදන තැන තියෙන විශේෂත්වය තමයි අපිට කැමති ප්‍රමාණයට අපිට වාහනේ හොද ගන්න පුළුවන්. අපිට ඕන නම් නිකන් වතුර චුට්ටක් අල්ලලා එහෙම වාහනේ ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක එක එක මේකේ තියෙනවා එක එක ගණන් වලට එක එක කරන විදිය. ඒ කියන්නේ අපි වාහනේට සබන් දාලා එහෙම හොදනවා නම් අපිට ඒ එක එක කෝස් තෝර ගන්න පුළුවන්. එහෙම තෝරගෙන අපිට වාහනේ හොදන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් මට ඒක පෙන්වන්න අමාරුයි. නමුත් ඊළඟ වීඩියෝ එකකින් මම පෙන්වන්නම් අපි කොහොමද පියවරෙන් පියවර වාහනේ සෝදන්නේ අපිම කියලා. අද ඇත්තටම අපි කරන්නේ ඉස්සෙල්ලාම කාර් වොෂ් මැෂින් එකට වාහනේ දාලා එකෙන් හොදලා මේකෙන් අපි තෝරලා තියෙන 1400 කියන යෙන් 1400ක් ගෙවලා වාහනේ හොදන
ඒක තමයි අපි අද තෝරාවේ. ඉතින් මෙතන අපි වාහනේ හොදලා අපි වාහනේ පියදාන්නේ අපි සහ වාහනේ වැකියුම් කරලා ඒ ටික කරන්නේත් අපි. අපි ඉස්සෙල්ලාම වාහනේ හොදමු. සාමාන්‍යයෙන් ඇත්තටම ජපානයේ වගේ ඉතාමත්ම දියුණු රටක් මේ වගේ එකක් කිසිම කාර්ය මණ්ඩලයක් නැතිව CCTV නම් මං හිතන්නේ මෙතන තියෙනවා කාර්ය මණ්ඩලයක් නැතුව අපි මේ ඇවිල්ලා අපිම වාහනේ හොදගන්න එක හරිම විශේෂයි. හොරබරු මුකුත් නැහැ, බඩු කඩාගෙන යන ඒවා මුකුත් නැහැ. අපි කරන්නේ අපිට ඇත්තටම මේ තැනට වාහනේ හොදන්නේ අපිම හොදන දවසට අවශ්‍ය වෙන්නේ බකට් එකකුයි සහ අපිට රෙදි කෑලි කීපයක් ඕනි වාහනේ සබන් ගාලා තුල්ලන ඒවා කරන්න සහ බකට් එකක් ඕන වතුර ගන්න. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපි ගෙනියන රෙදි කෑල්ල පුඟවල මිරිකන්න ඒ වගේ දේවල් කරන්න තමයි අපිට බකට් එකක් ඕන වෙන්නේ. ඒ බකට් එකට වතුර පුරවගන්නෙත් අපි යෙන් 10ක් දාලා. යෙන් 10ක් දැම්මහම යෙන් 20ක් දැම්මහම අපිට අවශ්‍ය ප්‍රමාණය ඕන තරම් අපිට වතුර ගන්න පුළුවන්. ඒ කියන්නේ යෙන් 10කට ප්‍රමාණයක් ලැබෙනවා, යෙන් 20ක් දැම්මොත් ඊට වැඩිය හම්බ වෙනවා, යෙන් 30ක් දැම්මොත් ඊට වැඩිය හම්බ වෙනවා. ඒ විදිහට අපි මේ මෙතනින් වතුර අරගෙන තමයි වාහනේ හොදන්නේ. ඒක ඒ වගේ ඇත්තටම තමන්ම ඇවිල්ලා තමන්ම සල්ලි දාලා තමන්ම වාහනේ හොදගන්න කිසිම කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙක් නැතිව හොදනවා කියන්නේ ඒක ඇත්තටම ලොකු ටෙක්නොලොජි එකක් ජපානයේ තියෙන. ඉතින් මේක හරිම ලස්සනයි. අපි ඊළඟ වීඩියෝ එකකින් අපි මේක හරියටම කොහොමද කරන්න කියලා බලමු. දැන් අපි වාහනේ හොදලා ඉවරයි.
අපි ඊට පස්සේ එතන එහා පැත්තේ තියෙනවා වාහනේ වැකියුම් කරන තැන. මේ තමයි ඒ තැන. ඉතින් අපි මෙතනට දාලා අපි කරන්නේ වාහනේ ඉස්සල්ලාම පිහ දානවා හොඳට. ඒක අපි කරන්න ඕන. මැෂින් එකෙන් වාහනේ හොඳටම පිහ දෙවෙන්නේ නැහැ. ප්‍රමාණයකට පිහ දානවා. ඉතින් අපි අපේ අතින් වාහනේ මේ විදිහට පිහ දාලා මෙතන තියෙනවා වැකියුම් කරන්න තැනක් තියෙනවා. අපි එතනින් අරගෙන එතනටත් අපි සල්ලි දාලා, ඒ කියන්නේ යෙන් දාලා තමයි අපි ඒ වැකියුම් එක ඇක්ටිව් කරගන්නේ. ඒ කළ තමයි අපි මේ විදිහට වාහනේ වැකියුම් කරන්නේ. අපි ඉස්සල්ලාම මේ විදිහට වාහනේ පිහ දානවා. පිහ දාලා අපි වැකියුම් කරන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි වාහනේ පිහදාලා ඉවරයි. ඒ අතරතුර අපි දැන් වාහනේ වැකියුම් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට සල්ලි ගෙවුවම මේක ඇත්තටම හරි ලස්සන ප්‍රොසෙස් එකක්. මේක හරියටම බලනකොට මේක ලස්සනට හදලා තියෙනවා. ඉතින් මේ විදිහට මුළු වාහනේම ඉතාමත්ම ලස්සනට වැකියුම් කරන්න පුළුවන් මේ වැකියුම් මැෂින් එකෙන්. ඉතින් අපි දැන් මම දැන් වැකියුම් කරන ගමන් ඉන්න වාහනේ අද අපි අපේ වාහනේ හෝදන්න මැෂින් එකකට දැම්මා වුණත් අපි වෙනදාට අපිම තමයි ගොඩක් වෙලාවට හෝදගන්නේ. ඉතින් එහෙම හෝදපු වීඩියෝ එකක් තියෙනම මම ඒකේ ලින්ක් එක මෙතන දාන්නම්. ඔයාලා කැමති නම් ඒක බලන්න. ඒකේ හරියටම අපි කොහොමද අපිම වාහනේ හෝදන්නේ කියලා ඒකේ තියෙනවා. වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණු ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවතත් මේ ස්ථානයේම හරියටම කොහොමද වාහනයක් වොෂ් කරන්නේ කියලා වීඩියෝ එකක් හදලා අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරන්නම්. දැන් වැකියුම් කරලා ඉවරයි. දැන් අපි ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.